පිංගතුනේ අද අපි විමසලා බලන්නේ කොහොමද කෙනෙක් සම්මාදිට්ඨියට පැමිණෙන්නේ. සම්මාදිට්ඨියට පැමිණෙන්න නම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට අඳුන ගන්නට ඕන. එහෙම සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය වෙන් කරගත් කෙනෙකුට තමයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨියට පැමිණෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මේ ලෝකේ සමහරු ඉන්නවා ඔවුන් සම්මාදිට්ඨිය අඳුරන්නේත් නැහැ මිත්‍යා දෘෂ්ටි අඳුරන්නේත් නැහැ. මේක තමයි සම්මාදිට්ඨිය, මේක තමයි සම්මාදිට්ඨිය කියලා මිත්‍යා දෘෂ්ටියටම අහුවෙන. මිත්‍යා දෘෂ්ටිය පස්සෙම දුවනවා. මේක සම්මාදිට්ඨිය කියලා මිත්‍යා දෘෂ්ටිය වර්ණනා කරනවා, මිත්‍යා දෘෂ්ටියට ගෞරව දක්වනවා. හැබැයි තවත් කොටසක් ඉන්නවා මේ තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා සම්මාදිට්ඨියට ගරහන. බුදුරජාන් වහන්සේ පෙන්නනවා එයා සම්මාදිට්ඨිය අඳුරන්නේත් නැහැ, මිත්‍යා දෘෂ්ටි අඳුරන්නේත් නැහැ. ඒ නිසා මේ තමයි සම්මාදිට්ඨිය කියලා මිත්‍යා දෘෂ්ටිය සරණ යනවා, මේ තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා සම්මාදිට්ඨියට ගරහනවා. හැබැයි මේ ලෝකයේ ධර්මයේ දන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට අඳුනගත්ත, මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට අඳුනගත්ත කෙනා තමයි මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්න මහන්සි ගන්න. එනිසා පින්වතුනි අපි මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න මිත්‍යා දෘෂ්ටිය මොකක්ද කියලා මුලින්ම අඳුන ගන්නට ඕන. මේ ලෝකේ තියෙන අකුසල් අතර භයානකම අකුසලයක් තමයි මිත්‍යා දෘෂ්ටියේ පිහිටීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් ඔබ අහලා තියෙනවා පංචානන්තරි අකුසල් ගැන. තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතේ නැති කිරීම, ඒ වගේම සංඝ බේදය, බුදු කෙනෙක්ගේ ශාරීරියේ ලේ සෙලවීම කියන මේ පංචානන්තරි අකුසල් ගරුක අකුසල් හැටියට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. ගරුක අකුසල් කියලා කියන්නේ මොන විදිහේ පිනක් කරත් ඒ පිනෙන් යටපත් කරන්න බැරි බලවත්ම අකුසල් පහක් තමයි පංචානන්තරි අකුසල්. ඒ කාන්තේම මේ පංචානන්තරි අකුසල් මතුවෙලා විපාක දෙනවාමයි. එතකොට මේ පංචානන්තරි අකුසලයක් කරපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා එයා කල්පයක් තිස්සේ මහා නිරේ පැහැෙනවා. ඊළඟ ජීවිතයේ ඒකාන්තෙන් කල්පයක් අපාය. නමුත් නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකකම තමයි නියත මිත්‍යා දෘෂ්ටිකයාට අපාය තුල කාල නියමයක් පනවන්න බෑ කියන. සමහර ලාවට කල්පයක් වෙන්නත් පුළුවන්, කල්ප දෙකක් වෙන්නත් පුළුවන්, මිත්‍යා දෘෂ්ටිය මත කල්ප 10ක් වෙන්නත් පුළුවන්. අපායේ පැහිලා පැහිලා අපායෙන් අපායට විඳවන්න වෙනවා මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන බලවත්කම මත. දැන් බලන්න නියත මිත්‍යා දෘෂ්ටිය නිසා සමහරු පින්පව් විශ්වාස කරන්නේ. එහෙම පින්පව් විශ්වාස නොකරන කෙනා අතින් මහ විශාල අපරාධ වෙන්න පුළුවන්. දහස් ගණන් මිනිස්සු මරණ සමූල ඝාතකයෙක් වෙන්න පුළුවන්. රට රටවල් විනාශ කරන්න පුළුවන්. එතකොට මිනිස්සු මරලා නොයෙක් විදිහේ වදහිංසා කරලා ඔහු සතුටු වෙන්නත් පුළුවන්. ඔහු හිතන්න පුළුවන් මේක පිනක්. දෙවියන් ළඟට යන්න තියෙන ක්‍රමේ තමයි මේ අනිත් අය මරණේ. එතකොට ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ පිහිටියට පස්සේ ඔහුට නොකළ හැකි පාපයක්. දැන් බලන්න කල්ප විනාශය ගැන දේශනාවල සඳහන් වෙනවා. සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා මේ ලෝකේ කාලෙකට මේ දස දහසක් ලෝක ධාතුවත් ත්‍රිසහස්‍රී ලෝක ධාතුවත් තියෙන මේ සක්වල මේ මුළු ත්‍රිසහස්‍රී ලෝක ධාතුවම විනාශයටපත් වෙන. ඒ විනාශ වෙනකොට මේ සූර්යාව හතකගේ ආලෝකයේ වැටිලා මේ පෘථුවිය ගිනිගෙන දැවිලා විනාශ වෙන ආකාරයත්, මේ වගේම මේ අනෙකුත් ලෝක ධාතුත් විනාශ වෙලා අකනිටා බඹලව දක්වාම විනාශ වෙලා යනවා. එතකොට මේ සත්වයන් සියලු දෙනාම ආබස්සර කියන නමින් ඒ අය අහසේ පාවි පාවි ඉන්න සත්ව කොටසක් බවට පත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝක ධාතුවම විනාශ වෙලා ගියත්, දසදහසක් ලෝක ධාතුවම විනාශ වුණත්, ත්‍රිසහස්‍රී ලෝක ධාතුවම විනාශ වුණත්, තවත් මේ විශ්වයේ තුල ඒ වගේම ලෝක ධාතු පිහිටලා තියෙනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටියේ පිහිටපු කෙනා එයා ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න කොටසට වැටෙන්නේ නැහැ කියන. එයා විනත් ලෝක ධාතුවක තියෙන අපායකට ඇදිලා යනවා. එතකොට බලන්න මේ ලෝක ධාතුවම විනාශ වෙලා ගියත් නියත මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච ඒ අකුසලේ භයානකකමත් එක්ක
ඔහු තවත් ලෝක ධාතුවක අපායකට මැදිලා යනවා මිසක් ඔහුට වෙන තාවකාලික හෝ ආබස්සර නමේ පාවි පාවි ඉන්න සත්ව කොටසක් බවටවත් පත් වෙන්න වාසනාවක් නැහැ. එතකොට අපිට පේනවා නියත මිත්‍යා දෘෂ්ටිය දරා ගැනීමම මොනතරම් භයානක අකුසලයක්ද. දැන් විමුක්තිය පිණිස වෙහෙසෙන අය අතර එදා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට දිසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා බහල ඇත. දිසටක් කියන්නේ 62ක්. උන්වහන්සේගේ දර්ශනේ උන්වහන්සේ කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් මඟ දේශනා කරා. ඒ තමයි එදා දඹදිව පැවතිච්ච මේ මතවාදයන් අතර 63 වෙනි දර්ශනේ හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට මතුවලා ගියේ. එතකොට අපිට පේනවා මේ දෙසටක් මේ 62ක් මතවාද තුල ඒව මිත්‍යා මතවාද හැටියට මිනිස්සු සමහර කොටස් ඒව සම්මාදිට්ඨිය කියලා පිළිගත්තා. සමහර ඒව අදහාගත්තා. ඒ වෙනුවෙන්ම කැප වුණා. ඒව නිසාම අපායවල වලට වැටුණා. ඒ මිත්‍යා දෘෂ්ටි නිසාම මිනිස්සු අකුසල් කරගත්තා. මේක තමයි නිවන් මඟ කියලා පිළි අරගෙන අර මිත්‍යා දෘෂ්ටි වලට අහුවෙච්ච ලෝකෙ කොච්චරනම් හිටියද. ඒ නිසා පින්වතුනි දේශනාවල සඳහන් වෙනවා සමහර පුද්ගලයෝ මේ මිත්‍යා දෘෂ්ටි ගැනීමේ තියෙන භයානකකම තමන්ගේ මුළු ජීවිතේම දුක් විඳිනවා. අදටත් ඉන්නවා නිගණ්ඨ පිරිස ඉන්දියාවට ගියහම නොයේක් විදිහේ සාධුවරු සමහරු ඉන්න අවුරුදු ගණන් නාලානේ. ඔණ්ඩේ කැරලි කැරලි එතිලා මස් දළු වැඩිලා ඊළඟට ඇඟේ කුණු පිරිලා ඔවුන් ඒවා පිරිමදින්නේවත් නැහැ. කෙලෙස් තවනවා කියලා බොහෝම අපිරිසිදු විදිහට ඔවුන් ජීවත් වෙනවා. එතකොට කේස් ට්‍රැවල් වවාගෙන නියපොතු වවාගෙන එහෙම ඉන්න කොටස් අදත් තියෙනවා. ඊළඟට සමහරු ඉන්නවා තාපසවරු ඉසිවරු කියලා එහෙම ශරීරේ නොයේ දුක් වේදනා දෙන සමහර කොටසක් ඉන්නවා. ඇඳුම් නැතුවම ඉන්න නිගණ්ඨ පිරිස අදත් තියෙනවා. දැන් මේ සමහර දරුණු වෘත අනුගමනය කරන මේ නිගණ්ඨ පිරිස ගත්තත් ඒ අයගෙන් අදත් ඔවුන් කේස් ට්‍රැවල් කපලා ඉවත් කරන්නේ. මේ කෙස් රැවුල් වැවුනට පස්සේ තිරිවාණ ගල් කැට දෙකක් තියලා තද කරලා ඒ කෙස් ගහේ අගට තියලා තද කරලා ගල් කැට දෙකකින් ඇදලා ගලවන. දැන් හිතන්න ගල් කැට දෙකක් කෙස් ගහක් ළඟින් තියලා ඒ කෙස් ගහේ අගට තියලා තද කරලා ඇද්දොත් මොනතරම් වේදනාවක් දැනෙනවද ඒ කෙස් ගහක් උගුල්නකොට. ඒ විදිහට මේ ඔළුවේ තියෙන කෙස් ගස් ටික ඇදලා ඇදලා ගලවන්න පුළුවන් නම් මේ රැවුල් ගස් ඇදලා ගලවන්න පුළුවන් නම් කොච්චර දුකක් විඳින සිද්ධ වෙනවද. හැබැයි ඔවුන් ඒක විමුක්තියට මාර්ගයක් කියලා හිතාගෙන එවැනි කෙස් රැවුල් උගුල්ලන අය අදටත් ඉන්නවා. ඉන්දියාවේ ඉන්නව අදටත් ඇඳුමක් අඳින්නේ නැහැ. මුළු ඇඟ පුරාම අලු තවරගෙන ඉන්න කොටස් ඉන්නවා. සීත කාලේ සීතලට සමහරු හිමාල මහ කැලේ මේ සීතලට වෙවුලනවා. හැබැයි ගිනි ගොඩවල් ගහගෙන ඇඟේ අලු තවරගෙන ඔවුන් දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කරනවා. ඔවුන් හිතන්නේ මේක තමයි විමුක්තියට තියෙන මාර්ගය. මේ තුලින් මං කෙලෙස් තවනවා. ඒ කෙලෙස් තැවීම තුළ මට කෙලෙසුන්ගෙන් මිදෙන්න උපකාර වෙනවා කියලා එහෙම දෘෂ්ටි දරාගත්තා ඉන්නවා. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ හිටියා ජම්බුක කියලා ආජීව. හැබැයි යන්තම් පෙර පිනකට ඔහුට අන්තිම කාලේ හරි බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා නිවන් දකින්න වාසනාවක් තිබුණා. මේ ජම්බුක ආජීවක පෙර ලොකු අකුසලයක් මේ ගෙව්වේ. මේ දරුවා පුංචි කාලේ ඉඳන්ම ඉපදිලා ටික කාලයක් යනකොට පොඩි කාලේ ඉඳන්ම අසූචි කන. එතකොට පුංචි දරුවෝනම් සමහරලාට හිතන්න පුළුවන් ආවේ පොඩි ළමයි නොදැනුවත්කමට අපේ ළමයිනුත් කාලා තියනවා කියලා අම්මලා තාත්තලාට හිතෙන්න පුළුවන්. හැබැයි මේ දරුවා කොච්චර ප්‍රනීත විදියට ආහාර කවන්න හැදුවත් ඒව කන්නේ. එක්කෝ කොහේ හරි තියෙන සතෙක් ජරා කරපු අසූචි ටිකක් හරි ගිහිලා ඒක කනවා. එක්කෝ තමන් අසූචි කළා ඒ අසූචි කනවා. මේ නිසාම දෙමව්පියෝ මේ දරුවට නොයෙක් විදියට හිංසා පීඩා කරා. ඇඳුමක් අඳපු ගමන් ගලවලා වීසි කරනවා. පොඩි කාලේ ඉඳන්ම ඇඳුමක් අඳින්නේ අසූචි කන්. ඒ නිසාම මේ දරුවා නිර්වත් තාපසවරු ඉන්න ආජීවකාරාමයකට ගිහිල්ලා බාර දුන්නා. එතකොට ඒ ආජීවකාරාමේ මේ තවුසු මේ තාපසවරු ඇඳුම් අඳින්න නැතුව මේ නිගණ්ඨිය වගේ නොයේ ෘත පුරණ පිරිසක් මේ තාපසාරාමයකට ගිහිල්ලා පොඩි කාලෙම බාර දුන්නා. gedara තියාගන්නත් ලැජ්ජයි. කන්නේ අසූචි ඇඳුමක් අඳින්නේ.
දැන් මෙහෙම ටික කාලයක් මේ ආජීවකාරාමි හිටිය මේ ජම්බුක ටිකක් තරුණ වේගෙන එනකොට කල්පනා කරා, මං දැන් බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, මං මේ වගේ ෘතයක් සමාදන් වෙන්න ඕන කියලා උස් කඳු මුදුනක් තෝරගත්. කන්දක් මුදුනටම ගිහිල්ලා මේ කන්ද මුදුනේ තියෙනවා ගහක් තියෙනවා, හොඳ උස ගහක්. මේ ගහේ අත්තකට ලණුවක් වගේ කඹයක් දාලා ඉවර වෙලා හදාගත්තා, ඔංචිල්ලාවක් වගේ හදාගත්තා. දැන් මේ ගහ ළඟට ගිහිල්ලා අදිෂ්ඨානයක් කරා, මම මේ කන්දෙන් පහළට මෙන්න මේ සීමාවල් වල මේ කන්දේ යන්න අතනට යනකම් මේ පැත්තේ මේ කොනට යනකම් මේ සතර දිසාවල් වල මෙතනින් එහාට මං යන්නේ. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගත්. අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ සීමාව මුල් කරගෙන මම මේ කන්ද මුදුනේ මේ විදිහේ ෘතයක් සමාදන් වෙනවා, ඒකෙන් මට විමුක්තියටපත් වෙන්න පුළුවන් කියලා හිතාගත්ත ජම්බුක. දැන් හිතාගෙන මොකද කරේ? අර උංචිල්ලා වගේ හදාගත්ත මේ ලණුවක් බැඳලා ගහේ ඉල්ලගත්ත මේ උංචිල්ලාවට එක කකුලක් තියලා තනි කකුලකින් හිටගත්. දැන් අදිෂ්ඨානයක් ඇති කරගත්තා, මම එක කකුලෙන් තමයි ඉන්නේ, කකුල් දෙකම පොළවේ තියන්නෙම නෑමයි කියලා අදිෂ්ඨාන කරගත්. ඔන්න රුත් සමාදන් වෙන හැටි. මිත්‍යා දෘෂ්ටියේ පිහිටියට පස්සේ ඔහු හිතනවා, මේ වගේ දුෂ්කර ක්‍රමයක් අනුගමනය කිරීම තුලින් මට විමුක්තියක් ලැබේ. මෙහෙම හිතපු ජම්බුක දැන් තනි කකුලෙන් හිටගෙන ඉන්න. දැන් තනි කකුලෙන් ඉන්නවා කියන එක හැමදාම ඉන්නත් බෑනේ. පැයක් දෙකක් ඉඳි එහෙම ඉන්නකොට ඒ කකුල රිදෙනවා. එතකොට අර උංචිල්ලාය වගේ එල්ලිලා ඊළඟ කකුලට මාරු වෙනවා. අනිත් කකුල බිම තියලා අනිත් කකුල එහෙමම අර උඩ එල්ලන එකට එල්ල ගන්න. දැන් ඔය විදිහට උඩ පැන පැන කකුලෙන් කකුලට මාරු වෙනවා අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි, අවුරුදු 55ක් ඔය වගේ ජීවිතයක් ගත කරා කියලා. බලන්න මොනතරම් විශාල අකුසලයක්ද මේ ගෙවන්නේ කියලා. අවුරුදු 55ක්. ඒ අවුරුදු 55 තුලම දවල් කාලේ පුරාම ඔය විදිහට හිටගෙන ඉන්නවා, කකුලෙන් කකුලට පැන පැන හුලං ගිලිනවා කියලා. ලොකු හුස්මක් අරගෙන ගුඩුස් ගාලා හුලං ගිලි. ඔහු හිතනවා, මේක තමයි මගේ ආහාර, හුලං ගිලිනවා දවල් තිස්සේ. රාත්‍රී කාලෙට මොකද කරන්නේ? හුලං වලින් ජීවත් වෙන්න බෑනේ මිනිස්සෙකුට. රාත්‍රී කාලේ තනි කකුලෙන් පැන පැනා යනවා. ගිහිල්ලා අර තමන් සීමා කරගත්ත මේ කන්දේ ඒ සීමා වටේ පැන පැනා ගිහිල්ලා වියලි අසූචි ගොඩවල් කනවා. සත්තු ජරා කරලා මේ කැලේ ඉන්න මේ නොයේක් සත්තුන්ගේ අසූචි වැටිච්ච තැන්වල අසූචි එකතු කරලා දවල්ට තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, රෑට තනි කකුලෙන් පැන පැනා ගිහිල්ලා වියලි අසූචි හොය හොයා කනවා කියලා. දැන් ඔහොම ජීවිතයක් ගත කරනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට දැන් මිනිස්සුන්ට ආරංචිය ගියා, අන්න අර කන්ද උඩ මහා පුදුම උත්තමයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. තනි කකුලෙන් ඉන්නේ, හුලං බොඩ්නි, කිසිම ආහාරයක් නැහැ. අන්න උන්වහන්සේ නම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඇති, අනේ යමල්ලා වඳින්න, අපිත් දානි ටිකක් හරි අරගෙන යමල්ලා කියලා දැන් මිනිස්සු යනවා. මිනිස්සු මේ කන්දට ගිහිල්ලා සාදුකාර දිදී ගිහිල්ලා දානි භාජන හදාගෙන යනවා. ගිහිල්ලා ජම්බුක ළඟට ගිහිල්ලා භාජනේ දික් කරනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ අපිටත් අනුග්‍රහ පිණිස මේ ආහාර ටිකක් පිළිගන්න. එතකොට ජම්බුක කරන්නේ තනකොළ ගහ කඩලා අරගෙන අර වෑංජන භාජනේට තනකොළ ගහ ඒ අග දමලා තුන් පාරක් ගසාරිනවා. ගස ඇරලා මේ තනකොළ ගහ දිවේ තියාගන්නවා, දිවේ ගා ගන්නවා. දිවේ ගාගෙන කියනවා, ආ දැන් උඹලට පිං, මම මේක පිළිගත්තා, දැන් අරගෙන ඵලයල් ලකින්. ඉතින් සාදු කියලා අරගෙන එනවා. එතකොට ඔය විදිහට තමයි කියනවා ජම්බුක මිනිස්සුන්ගේ දානමාන පිළිගත්. එතකොට මේ ආහාර කෑවෙන්නේ අර විදිහට තනකොළ ගහක අග දවටලා තුන් පාරක් ගස හැරලා දිවාග තියාගත්තා. හැබැයි රෑට පැන පැනා ගිහිලා වියලි අසූචි නම් කෑවා කියන. දැන් ඔය ජීවිතේ බලන්න අවුරුද්දක් දෙකක් තුනක්ද අවුරුදු 55ක් ඔහොම ජීවිතයක් ගත කරනවා කියන්නේ මොනතරම් දරුණු මේ අකුසලයක්ද මේ ගෙවන්. ඔන්න නියත මිත්‍යා දෘෂ්ටියේ පිහිට ගැනීමේ තියෙන භයානකකම. මෙහෙම ඉන්නකොට දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කරලා ආරාමයක වැඩ හිටියා. එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවා, කාටද අද මං පිහිට වෙන්නේ?
කෞදාද දවසි ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා කියලා බුදු ඇසින් බැලුව. බුදුරජාණන් වහන්සේව බලනකොට බුදු ඇසට යොමුුණේ මේ ජම්බු තනිකකුලෙන් හිටගෙන ඉන්නවා, කන්දක් උඩට වෙලා රෑතිස්සේ වියලි අසූචි කනවා, උලන් ගිලිනෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බැලුවා, මේ පෙර කරපු අකුසලයක් මේ විපාක දෙන්න. පසේ බුදු කෙනෙකුගේ පාත්‍රයකට අසූචි බෙදලා පෙර සසරේ, ඒක විපාකෙන් තමයි මේ උපෝපං ආත්මෝල අසූචි කන කෙනෙක් හැටියට ඉපදිලායි. ඒ කරපු අකුසලයක් පසේ බුදු කෙනෙකුට නින්දා කරලා උන්වහන්සේ සිවුරෙන් පොරෝගෙන යනකොට, මොකද මේ සිවුරෙන් වහගෙන යන්නේ, මුළු ඇඟම වහගෙන යන්නේ ඇඟේ කුෂ්ඨයක්ද කියලා නින්දා පහස කරලා තියෙනවා, කුෂ්ඨ රෝගියෙක්ද කියලා. එතකොට ඒ වගේ අකුසල් නිසා තමයි දැන් ඇඳුමක් අඳින්න බෑ. පුංචි කාලේ ඉඳන්ම ඇඳුමක් අඳවට ඇඳුමක් අඳින්න. ඔය වගේ පෙර ලොකු අකුසලයක් ගෙවන්නේ. බුදුරජාන් වහන්සේ දැක්කත් දැන් මේ අකුසලේ ගොඩක් ගෙවිලා ඉවරයි. දැන් නිවන් දකින්න පෙර පිනකුත් තියෙනවා. එදා තථාගතයන් වහන්සේ මේ කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඇහුවා, මොකද ජම්බුක මේ තනි කකුලෙන් හිටගෙන, අනේ ස්වාමීනි මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියෝ. මං කකුල් දෙකම තියන්නේ නැත්තේ මේ මහ පොළොවට මගේ ගුණ කඳ දරා ගන්න බැරි වෙන නිසා, පොළොව කම්පා වෙනවා කිව්වා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙනම් තනි කකුලෙන්ම හොම ඉන්නකෝ කියලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. බුදුරජාණන් වහන්සේ බණ කියාගෙන යනකොට අර උන්චිල්ලාය වගේ එල්ලිලා හිටිය ජම්බුකේ හේමම අකුල බිම තිබ්බ. එහෙම වැඳගත්, දන ගහගත්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මං ළඟට වැඩම කරේ මං ගැන කරුණාවෙන්මයි. අනේ ස්වාමීනි මට පිහිට වෙන සීක්වා, මට දහම් දෙසන සීක්වා කියලා වැඳ වැටිලා එදා බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, තුනුරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ එක්කන් ගිහිල්ලා ආරාමෙට එක්කන් ගෙනහිල්ලා පැවිදි කෙරෙව්වා, දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොට ජම්බුක ඒ ධර්මයේ දැනගෙන වීරිය වඩලා කෙටි කලකින්ම ධර්මාවබෝධය ලබලා රහත් වුණා. එතකොට සාමාන්‍යයෙන් ඔය මිත්‍යා දෘෂ්ටික රුතේ සාමාන්‍යයෙන් නිකන් අපි හිතමු අවුරුදු 20න් වගේ පටන් ගත්තා කියලා. අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා නම් එදා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එදා දහම් දෙසනකොට බොහොම වයෝවෘද්ධ කෙනෙක්, අවුරුදු 75ක වගේ වයසක කෙනෙක් එහෙනම්. ඒ අන්තිම කාලේ තමයි අර අකුසලයේ ගෙවලා මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨිය පිහිටන්න පුළුවන්කම ලැබුණේ. ජම්බුක මහරහතන් වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදානයක් හැටියට තමන්ගේ ජීවිතේ ගත කරපු දුක උදාන ගාථාවලින් කියනවා, මම පෙර බොහෝ අකුසලයක් කරගත්ත කෙනෙක්. ඒ අකුසල විපාකෙන් මං නිතර අසූචි ආහාර කරගන්න පෙළඹුණා. මම අවුරුදු 55ක් තිස්සේ කන්දක් උඩට නැගලා තනි කකුලෙන් හිටගෙන මම ආහාරයක් ගන්නේ නැතුව දවල් කාලේ පුරාම හුලං ගිලිනෝ. මිනිස්සු අරගෙන ඉන ආහාර පාන මං තනකොළ ගහක අග දවටලා තුන් පාරක් ගස ඇරලා දිවේ ගාගත්තා විතරයි. කිසිම ආහාරයක් මං අරගෙන නැහැ. නමුත් රාත්‍රී කාලේ මං තනි කකුලෙන් පැන පැන ගිහිලා වීලි අසූචි ආහාර කරගත්තා. මම මහා දුකක් වින්දේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම ගැන කරුණාවෙන් මේ කඳ මුදලට වැඩම කරලා මට පිහිට වුණා, මට දහම් දෙසුවා, මම සම්මාදිට්ඨියේ පිහිටියා, ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා, මම ත්‍රිවිද්‍යාව ලැබුවා, ඔන්න මම පිරිනිවන් පානවා කියලා එදා උදාන ගාථා ප්‍රකාශ කරලා එදා මේ ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා රහත් වෙන්න පින තිබුණත් පෙර සසරේ කරපු අකුසල් ගෙවුව ආකාරය. ඒ වගේමයි මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා දැඩිව එල්බගෙන ඉන්න තාක්කල් ඔහුට සම්මාදිට්ඨියට ය아가න්න අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අක්ඛන සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වුවේ ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙන ආකාරය. ඒ දේශනාවේ පෙන්නනවා ලෝතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වැඩ ඉන්න කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කරනවා. නමුත් ඒ අසලම, ඒ පලාතකම, ඒ නගරයකම, ඒ ගමකම ජීවත් වෙනවා කෙනෙක් දැඩි නියත මිත්‍යා දෘෂ්ටියක බැසගත් කෙනෙක්. බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා කිව්වත්, ඒ අසල ජේතවනාරාමේ හා පැත්තේ හිටියත් මේ නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත් කෙනාට ඒ මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉන්න තාක්කල්
නිවන් අවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කියලා. මොකද දැන් කවුරු හරි කිව්වොත් යම් බණහන් වැඩක් නෑ, ඌයි බණහල වැඩක් නෑ, මම මේ පිළිගත් මේකයි හරි කියලා අර ධර්මයට ගරහලා මිත්‍යා දෘෂ්ටියම හරි කියන මතයට එනවා. ඒ නිසා එයා හිතන්නේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය තමයි සම්මා දිට්ඨිය හැටියට පිළිගන්නේ. අනෙක් සියල්ල මිත්‍යා දෘෂ්ටි, මන් දරාගත්ත මතේ තමයි සම්මා දිට්ඨිය කියලා පිළිගන්නේ. දැන් ඔබ හිතන්න නිගණ්ඨේකුට ගිහිල්ලා කිව්වොත් ඔය කරන දේ හරිද කියලා, ඔහු කියන්නේ මේක තමයි නිවරති ප්‍රතිපදා, මේක තමයි විමුක්තියට පත් වෙන්න තියෙන මාර්ගය. ඒ නිසා මෙන්න මේ විදිහට කෙලෙස් තවල ශරීරෙට දුක් දීලා තමයි විමුක්තියක් ලබන්න තියෙන්නේ. අනිත් ඔක්කොම මත මිත්‍යා දෘෂ්ටි, මම මේ රකින්න නිගණ්ඨ ක්‍රමේ තමයි සම්මා දිට්ඨිය කියලා ඔහු කියන්නේ. ඊළඟට ඔබ හිතන්න කවුරු හරි තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කීවා කියලා, ඔහු කියයි මේක තමයි නියම මාර්ගය. ඒ නිසා මේ ලෝකයේ නොඑක් මතවාද, නොඑක් දෘෂ්ටි, නොඑක් අදහස් දරාගත්ත ආගම් දර්ශන, නොඑක් ඇදහිලි යාදිනි කොච්චර තිබුණත් ඒ සියලු දෙනාම තමන් දරන මතේ හරි, මං දරන මතේ තමයි සත්‍ය, මේක තමයි සම්මා දිට්ඨිය කියන දෘෂ්ටිය තුල ඉඳලා තමයි මිත්‍යා දෘෂ්ටියට අහුවෙලා ඉන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි, මිත්‍යා දෘෂ්ටි එල්බගත් කෙනාට සම්මා දිට්ඨිය හොයාගන්නත් බෑ, මිත්‍යා දෘෂ්ටි හොයාගන්නත් බෑ. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කිය කියා ඔහු සම්මා දිට්ඨියට ගරහනවා. මේක තමයි සම්මා දිට්ඨිය කිය කියා ඔහු මිත්‍යා දෘෂ්ටි වැළඳ ගන්නවා. ඒකට හේතුව නුවණ නැතිකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය වෙන් කරලා අඳුන ගන්න ආකාරය පෙන්නනවා. දැන් අපි බලමු මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොහොමද. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න හේතු වෙන අදහස් ගොඩක් තියෙනවා. ඒ තමයි නත්ති දින්න, දන් දීලා වැඩක් නැහැ, දානේ විපාක නැහැ. අන්න මිත්‍යා දෘෂ්ටික අදහසක්. එවැනි අදහසකට කෙනෙක් පත්වීම තුළ එයා සම්පූර්ණයෙන් වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියේ පැත්ත. දන් දීලා වැඩක් නැහැ. ඒ වගේ අදහස් දරපු අය එදා බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. ඒ අය අතර ශාස්ත්‍රූ අතර සමහරු කියා හිටියා, ගංගානම් ගඟේ ඉහා කෙරෝලේ ඉඳන් මෙහා කෙරෝලට දානි ගොඩ ගහලා දුගී මගී යාචකයන්ට කොච්චර දන් දුන්නත් ඕකෙන් ලැබෙන පිනක් නැහැ. ඒ වගේම ඔහු කියා හිටියා, ගංගානම් ගඟේ ඉහා කෙරෝලේ ඉඳන් මෙහා කෙරෝලට මිනිස්සු මරලා ගොඩ ගැහුවත්, මිනී ගොඩ ගහලා තිබුණත් ඒකෙන් රැස් වෙන පවකුත් නැහැ. අන්න එවැනි දෘෂ්ටියක් දරාගත් කෙනෙකුට මොනතරම් අපරාධ කරන්න පුළුවන්ද කියලා ඔබ හිතන්. එවැනි ශාස්ත්‍රවරු කියලා කියාගත්ත එවැනි මතවාද පතුරවපු අය ලෝකේදා හිටියා. එතකොට ඒ වගේ යම් කිසි කෙනෙක් ශාස්ත්‍රවරයෙක් ස්වරූපයෙන් පෙනී ඉඳලා යම් පිරිසක් නොමග ඇරියොත් ඕනතරම් මිනි මරපල්ලා මං උඹලට සමාව දෙනවා. උඹලා මගේ නාමයෙන් මාව සිහි කරගෙන මිනි මරපල්. එතකොට මගෙන් උඹලට සමාවක් හම්බ වෙනවා. ඒ නිසා එහෙම තමන්ට විරුද්ධවාදීන් මැරුවා කියලා උඹලට පව් නැහැ. ඒක පිනක් කියලා ඒ වගේ අදහසක් පැතිරෙව්වොත් අන්න ඒ කෙනා මහ විශාල පව්කාරයෙක්, සමාජයට රටට හානි කර ලෝකයටම හානි කර පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා වැරදි ආගම්, වැරදි දර්ශන, වැරදි දෘෂ්ටි තුල තමයි මේ ලෝකේ වැඩිපුරම අපරාධ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝකේ තියෙන භයානකම අකුසලයේ තමයි නියත මිත්‍යා දෘෂ්ටියක එල්බ ගැනීම. ඒ තුලින් ඔහු කරන අකුසල් වල ප්‍රමාණයක් සීමාවක් දකින්න බෑ. සමහරු දෙවියන් නාමින් අකුසල් කරන්. ඒක පිනක් කියලා හිතාගෙන පවුකම් කරනවා. ඒ තුල ඔහු එක පවක් දෙකක් නෙමෙයි, සමහර ලාවට දහස් ගණන් මිනිස්සු මරන්න පුළුවන්. ලක්ෂ ගණන් මිනිස්සු මරන්න පුළුවන්. රට රටවල් විනාශ කරන්න පුළුවන්. නොයේ ක්‍රූර විදිහට මිනිස්සු මරන්න පුළුවන්. ඒ හැම ක්‍රමයකින්ම ඔහු හිතනවා දෙවියන් ළඟට යන්න තියෙන ක්‍රමයක්, දෙවියන්ගේ හිත දිනා ගන්න තියෙන ක්‍රමයක්. මේක තමයි නිවරදිම මාර්ගය කියලා අපරාධවලට පෙළඹෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, නියත මිත්‍යා දෘෂ්ටි අතර කෙනෙක් තුල දෘෂ්ටිගත වෙනවා නම් දන් දීලා වැඩක්, ඔය පින් කරලා වැඩක් නැහැ කියලා, ඒක නියත මිත්‍යා දෘෂ්ටික අදහසක්. ඊළඟට කරන යහපත් දේවල් වල දෙමව්පියන්ට සලකනවා, අසරණයන්ට උදව්පකාර කරනවා, ගිලන් අයට අප උපස්ථාන කරනවා, ඒ කරන සේවා කටයුතු යහපත් දේවල් වල විපාකයක් නැහැ කියලා කෙනෙක් පිළිගන්නවා.
දැම් බලන්න එහෙම දුෘෂ්ටියකට ාවට පස්සේ දෙමවපියන්ට සල කළ වැඩක් නෑ. ඇයි පිනක් නෑ කියලන්නේ පිළිගන්න. ඊළඟට වැඩිහිටියන්ට සල කළ වැඩක් නෑ. ගරු කළ යුත්තන්ට ගරු කරලා වැඩක් නෑ. ඊළඟට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සහෝදරයන්ට ඒ විශේෂ සැලකිලිවල ඇති දෙයක් නෑ. එහෙම දුෘෂ්ටියකට ාවොත් ඔහු සමාජයට කොච්චර හානිකර පුද්ගලේ. ඔහු මොන තරං නොමග ගිය පුද්ගලේ. අන්න එවැනි දුෘෂ්ටියක් ඇති කරගන්න. දෙන මහාදාන දුගී මගේ යාචකයන්ට අසරයන්ට ඒ කරන දම්පින්කං වැඩක් නැහැකෙන දුෂ්ටියකට එනවා. එතකොට ඒ නියත මිත්‍යා දුෂ්ටි අදහසා. ඊළඟට තමන් කරන කර්මයන්ගේ විපාක තමන් කරා එන්නේ නෑ කියල පිළිගන්න. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එන්නේ නෑ කියල පිළිගන්න. එහෙම කර්මය කියලා දෙයක් නෑ. එකන කර්ම කර්මඵල විශ්වාස කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්සදායාද. යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක තමන්ට ලැබෙනවා. යම් කර්මයක් කරොත් අයහපත් ඒක අයහපත් විපාක තමන්ට ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිසාවත් අකුසලයක් කරන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේගේ අදහස. උන්වහන්සේ වදාලා මහණෙනි සමහර වෙලාවට බොහොම ලස්සන දේශනාවක් තියෙන මජ්ඣිම නිකායේ මේ දේශනාවේ පින්නොස් වෙලාවක ඔබව දරුණු හොරු පිරිසක් අල්ලගෙන ඔබේ අතපය කියතකින් කපලා වෙන් කරනවා කියලා හිතන්න කියන උපමාවකින් කියන බොහොම අමාරු අවස්ථාව. මහණෙනි ඔබේ අතපය කපනකොට කියතකින් දෙපැත්තට ඉරලා අත කපනවා. අත් දෙකම කපනවා. කකුල් දෙකත් කපනවා. මේ විදිහට ඔබේ අතපය ඔබව අල්ලගෙන පන පිටින් කපනකොට කෙනෙකුට වේදනාවක් ඇති වෙනවා, තරහක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා. මෝ මගේ අතපය කපනෝ නේද කියලා තරහක් ඇති වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එතකොට හිතන්න මගේ හිතේ මට මේ වද දෙන අය ගැන ද්වේෂයක් ඇති වුණා, තරහක් ඇති වුණා. ඒක මට හානියක්. ඒ නිසා මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිහිටන්න බැරි වුණා නේද කියලා තමන් තමන් ගැන කම්පාවක් ඇති කරගන්න කියන. එතකොට තමන්ගේ අතපය කපන අය ගැන හරි වෛරසිතක් තමන්ට ඇති වුණොත් තමන්ට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිහිට ගන්න බැරි වුණා කියලා කම්පා වෙන්න කියන. එතකොට බලන්න කොච්චරනම් ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්න ඕනද. බුදුරජාණන් වහන්සේ නිසාවත් දැන් අපි හිතමු කවුරු හෝ බුදුරජාණන් වහන්සේට නින්දාවක් කර. ඒ කාලෙත් හිටියනේ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේට හිංසා කරපුවයි හිටිය අජාසත්ත රජ්ජුරු දේවදත් එකතු වෙලා දුනු ශිල්පීන් යදෙව්වා. ඊළඟට නොයෙක් විදිහට නාලාගිරි ඇතාකුලප්පු කරලා එව්වා. දේවදත්ත ගල් පෙරළු. එතකොට දැන් අපි හිතමු කවුරු හරි බුදුරජාණන් වහන්සේට බැන්නා කියලා. දැන් මෙයා හිතුවොත් බුදුරජාණන් වහන්සේට බැනපු එකා මැරුවට පවු නෑ. එහෙම හිතනවා නම් ඒක අකුසලයක්. ඒක මිත්‍යා දෘෂ්ටි. එහෙම එකක් නෑ. එතකොට ධර්මයේ තුල තියෙන්නේ කවුරු දෙසා හෝ තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ද්වේෂය අකුසලයක්. කවුරු දෙසා හෝ තමන් යම් ප්‍රාණඝාතයක් කරනවා නම් ඒක ප්‍රාණඝාතයමයි. ඒ නිසා බුද්ධ ශාසනය වෙනුවෙන් ප්‍රාණඝාත කරත් වෙන හේතුවකින් ප්‍රාණඝාත කරත් ඒ ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ හිත රැකගන්න. ඒක ආගම් ජාති කුල අනුව තමන්ගේ පාර්ශිකයන් වෙනුවෙන් මිනී මැරුවට පවු නෑ කියලා බුද්ධ ශාසනය තුල නෑ. ඒ නිසා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියටත් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියටත් අඳුන ගන්නට ඕන. කෙනෙක් කර්ම කර්මඵල විපාක විශ්වාස නොකරන මට්ටමට එනවනම් තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක කියලා දෙයක් නෑ කියලා පිළිගත්තොත් ඒක දරුණුම නියත මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නියත මිත්‍යා දෘෂ්ටියට අයිති මෙලවක් නැහැ පරලවක් නැහැ කියන විශ්වාසය. එතන මෙලවක් නැහැ කියලා කියන්නේ අපි මේ ජීවිතේ නැහැ කියන එක නෙමෙයි. අපි පෙර සසර ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාකයක් මතයි මම මේ ලෝකෙ ඉපදුනේ. මම මේ සසර ගමනක ඉපදෙමින් ආපු කෙනෙක් කියන පිළිගැනීම අන්න මෙලවක් කරා මම ආවේ ඕපපාතිකව එක පාට ලෝකෙන් කොහෙන් හරි පහළ වුණා නෙමෙයි. මම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පෙර සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු ගමන. එහෙම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක
මම සංසාර ගමන තුළ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක මතයි මම මේ ජීවිතේ ඉපදුනේ. අන්න මෙලවක් ගැන හිතනවා පෙර සසරේ මං රැස් කරගත්ත කර්ම. දැන් ඒ නිසා අපිට හිතන්න පුළුවන් සම්මාදිට්ඨියෙන් තියෙන කෙනා හිතනවා මම වපුරපු දේවල් තමයි මම මේ ජීවිතේ නෙලා ගන්න. පෙර සසරේ මං රැස් කරපු දේවල් මත තමයි මට මේ සියල්ල ලැබිලා තියෙන්නේ. එතකොට පෙර සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලයි මම මේ ලෝකෙ ඉපදුනේ කියලා අන්න මෙලව ගැන පිළිගන්න. ඊළඟට පරලව ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. මරණින් මත්තේ මට සංසාර ගමනක් තියෙනවා. මම මැරිලා ආයෙමත් උපදිනවා. ඒ නිසා මම රැස් කරගන්න දේවල් අරගෙන මම සසරේ ඉපදීපදී යනවා. අන්න පරලව ගැන යා විශ්වාසයක් ඇති කරගන්න. එතකොට කෙනෙක් මෙලවක් නෑ පරලවක් නෑ කියලා පිළිගන්නවා නම් එයා පිළිගන්නේ නැති කෙනා ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. පිළිගන්න කෙනා තමයි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන කෙනා. එතකොට යම් කිසි කෙනෙක් හිතනවා නම් මරණින් මත්තේ උපතක් නෑ කියලා. තමන් පෙර සංසාර ඉපදෙමින් ආපු ගමනක් නෙමෙයි. සංසාර ගමන ගැන පිළිගන්නෙත් නෑ. මැරිලා උපදිනවා කියලා පිළිගන්නෙත් නෑ. අන්න එහෙම කෙනා නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන කෙනෙක්. දැන් හිතන්න තමන් සසරේ රැස් කරගත්ත කර්ම මත තමයි තමන් ඉපදුනේ කියලා පිළිගන්නෙත් නැත්නම් මේ ජීවිතේ කරන හොඳ නරක අරගෙන තමන් ආයි උපදිනවා කියලා පිළිගන්නෙත් නැත්නම් ඕන පව්කමක් ඕන අපරාධයක් ඕනෙම දුස්සීලකමක් කරන්න ඔහු පෙළඹෙනවා. මොකද ඔහු හිතනවා මැරුණට පස්සේ මේ ඔක්කොම ඉවරයි. ඒ නිසා ඕන දහස් ගාණක් මරාගෙන හරි මම ඉන්න ඕනේ මැරෙනකම්. මට විරුද්ධවාදීන් සියලු දෙනා විනාශ කරගෙන හරි මම වැජබෙන්න ඕනේ කියන නියත මිත්‍යා දෘෂ්ටියට ඔහු එනවා. එතකොට එවැනි මිත්‍යා දෘෂ්ටියක් දරාගත් කෙනෙක්ගෙන් ලෝකෙට මහ විශාල විනාශයක් හානියක් අපරාධයක් සිද්ධ වෙනවා. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකේ තියෙන භයානකම අකුසලෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ නියත මිත්‍යා දෘෂ්ටි එල්බගත්ත කෙනා හිතනවා මවුට සැලකීමේ විපාකයක් නැහැ. පියාට සැලකුවා කියලා ලැබෙන දෙයක් නැහැ. අන්න නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන තවත් භයානක තැනක්. ඒ කියන්නේ ලෝකේ තමන්ගේ අම්මා තාත්තා ගැන හිතනවා දෙමව්පියන්ට සැලකුවා කියලා කිසිම දෙයක් නැහැ. ඕකේ ඇති පිනකුත් නැහැ, පවකුත් නැහැ. ඒ නිසා ඒ අය නිසා ඉපදුනා එච්චරයි. ඒ නිසා ඒ අයට අමුතුවෙන් කිසි සැලකිල්ලක් කරන්න ඕනේ නැහැ කියන නීති මිත්‍යා දෘෂ්ටියට එනවා. ඒ අතර නියත මිත්‍යා දෘෂ්ටිකයා ඕපපාතික උපත කවදාවත් පිළිගන්න කෙනෙක් නෙමෙයි. එයා පිළිගන්නේ ඇස් දෙකෙන් දකින්න ටික. එයා හිතන්නේ මේ මව් කුසින් උපදිනවා. ඊළඟට බිත්තර ඇතුලෙන් උපදිනවා පේනවා සත්. ඒ අරින් එයා ඕපපාතික උපදිනවා කියන එක පිළිගන්නේ. මොකද ඒක පියවි ඇහැට පේන එකක් නෙමෙයි. හැබැයි දෙව්ලොව දෙවියන් පහළ වෙන්නේ ඕපපාතික. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු පහළ වෙන්නේ ඕපපාතික. නිරේ නිරිසතුන් පහළ වෙන්නේ ඕපපාතික. ඒ වගේමයි ප්‍රේත ලෝකවල ප්‍රේතයන් පහළ වෙන්නේ ඕපපාතික. මේ ඕපපාතික උපත පිළිගන්නේ නැති කෙනා දිව්‍ය ලෝක පිළිගන්නෙත් නැහැ, බ්‍රහ්ම ලෝක පිළිගන්නෙත් නැහැ, අපායවල පිළිගන්නෙත් නැහැ, ප්‍රේත ලෝක පිළිගන්නෙත් නැහැ, නිරේ පිළිගන්නෙත් නැහැ. එතකොට යමෙක් ඕපපාතික සත්‍යයන් ලෝකේ නැහැ කියලා දෘෂ්ටිගත වෙනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය බැසගත් කෙනා දෙවියන් බමුන් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සුගතියක් ගැන විශ්වාසයක් නැහැ. එහෙම ලෝකවල සත්‍යෝ ඉන්නවා කියලා ඔහු පිළිගන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට අපාය ගැන පිළිගන්නේ නැහැ. කොහේද ওই ප්‍රේතයෝ ඉන්නේ? කවුද දැක්කේ? මොන පරීක්ෂණෙන්ද ඔප්පු කරන්න පුළුවන්? එහෙමත් එවුන් ඉන්නවද? ඒ වගේ තර්ක විතර්ක ගේනවා. ඊළඟට අපාය පිළිගන්නේ. අපාය පිළිගන්නේ නැති කෙනා අකුසලයට බය නැහැ. ඒ නිසා අපාය පිළිගන්න කෙනා තමයි අකුසල් කරන්න බය වෙන්නේ. දිව්‍ය ලෝක පිළිගන්න කෙනා තමයි පින් රැස් කරගෙන කුසල් වඩාගෙන යහපත් ජීවිතයක් ගත කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා නියත මිත්‍යා දෘෂ්ටියට එල්බගත් කෙනා තුළ ඔන්න ඔය දෘෂ්ටි ටික තියෙනවා. ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටි එල්බගත් කෙනා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ බුදුවරු ගැන කිසිම පිළිගැනීමක් නැහැ. පසේ බුදුවරු රහතන් වහන්සේලා ඉරුදිමත් අය, මේ ධර්ම අවබෝධය ලැබපු අය, සසරෙන් මිදිච්ච අය ගැන එයා පිළිගන්නේ නැහැ. ඌවා කොහෙද? කොහොම කරන්නේ? ඌවා මුබුරු. අන්න එහෙම හිතනවා තුනුරුවන් පිළිගන්නේ නැහැ. කිසිම විදිහකට හිතක් දියුණු කරන්න පුළුවන් කියලා එයා විශ්වාස කරන්නේ. ඒ නිසා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන
ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ගැන ආර්යයන් වහන්සේලා ගැන කිසිම පිළිගැනීමක් නැහැ නියත මිත්‍යා දෘෂ්ටිය බැසගත්ත කෙනා. එතකොට ඔන්න ඔය කියපු අදහස් ටික නිසා දානයක විපාකයක් නැහැ, කරන යහපත් කටයුතු වල ඒ පින්කම් වල විපාක නැහැ, ඊළඟට තමන් කරන සේවා කටයුතු වල අනුන්ට උදව් කරා කියලා, ගිලනුන්ට අප උපස්ථාන කරා කියලා, නැති බැරි අයට පිහිට වුණා කියලා ඒකේ ලැබෙන විපාකෙකුත් නැහැ. ඊළඟට තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක කියලා දෙයක් නැහැ, මෙලවක් නැහැ, මරණින් මත්තේ උපතක් නැහැ, ඊළඟට මවට සැලකුවා කියලා ඇති දෙයක් නැහැ, පියාට සැලකුවා කියලා විපාකයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඕපපාතික සත්වයන් ලෝකිනේ තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නැහැ කියන දෘෂ්ටිය, මේකට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. එහෙමත් නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටිය හැටියට ධර්මයේ හඳුන්වන මෙවැනි මිත්‍යා දෘෂ්ටික මතවාද එකක් හෝ කීපයක් හෝ මේ 10ම හෝ එල්බ ගැනීම තුල ඔහු මහ විශාල පෞකාරයක අපරාධකාරයෙක් බවට පත් වෙනවා. ඔහුට ඒ දෘෂ්ටිය දරාගෙන ඉන්න තාක්කල් සම්මාදිට්ඨිය කරා ඉන්න බෑ. ඒ නිසා පින්වතුනි, ලෝකේ තියෙන දරුණුම අකුසලයේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය දරා ගැනීම. නියත මිත්‍යා දෘෂ්ටියකට වැටීම. මේ නියත මිත්‍යා දෘෂ්ටියේ මිදිලා සම්මාදිට්ඨියට පැමිණෙන්න නම් මුලින්ම පැමිණෙන සම්මාදිට්ඨිය තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒකට ධර්මයේ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. එහෙමත් නැත්නම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන. ඒ සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා තමයි සම්මාදිට්ඨිය තුල පිහිටලා තෙරුවන් සරණ යන. එහෙම තෙරුවන් සරණ ගිය කෙනා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න උත්සාහ කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති කරගන්න අවබෝධඥාන. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති කරගන්න අවබෝධඥානය තුල තමයි එයා සම්මාදිට්ඨියේ ලෝකෝත්තර වශයෙන් බැසගන්න. ඒ බැස ගැනීම තුළ ඒ සම්මාදිට්ඨියත් ඔහු සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් සම්පූර්ණ කරලා තමයි සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගෙන නිවන කරා යන්නේ. එතකොට අපිට පේනවා නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත් කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න නම් මුලින්ම කරන්න තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් හැටියට හඳුනගෙන ලෞකික සම්මාදිට්ඨියට පැමිණෙන එක. එහෙනම් ලෞකික සම්මාදිට්ඨියට පැමිණෙන්න නම් ඔහු පිම්පව් විශ්වාසය ඇති කර ගන්නට ඕන. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එනවා කියන විශ්වාසය. තමන් කරන යහපත් දේවල් වල විපාක තමන්ට ලැබෙනවා. දානයක් දුන්නහම ඒකෙන් පිනක් රැස් වෙනවා. කාට හරි උදව්වක් උපකාරයක් කරන එක යහපත් දෙයක්. නැති බැරි කෙනෙකුට පිහිට වුණාම ඒක පිනක්. ඊළඟට ගිලනුන්ට අප උපස්ථාන කිරීම, රෝගීන්ට පිහිටවීම, ආබාධිත කෙනෙකුට, අසරණ කෙනෙකුට උදව්පකාර කිරීම, මේක පිනක්. තමන් කරන යහපත් දේවල් වල යහපත් විපාක ලැබෙනවා කියලා අන්න කෙනෙක් විශ්වාස කරනවා නම් එයා ලෞකික සම්මාදිට්ඨියට පැමිණෙන කෙනෙක්. ඊළඟට එයා පිළිගන්නවා තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා කියලා පිළිගන්නවා. ඊළඟට තමන් සසරේ ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා ඒ රැස් කරගත්ත කර්මීය මතයි මම මෙලව ඉපදුනේ කියලා මෙලවක් ගැන පිළිගැනීමක් ඇති කරගන්නවා. ඒ විතරක් නෙමේ, මරණින් මත්තේ මට සංසාර ගමනක් තියෙනවා, මම මේ රැස් කරගන්න කර්ම අරගෙන මං ආයෙමත් පරලොව උපතක් කරා යනවා කියලා මෙලව ගැන වගේම පරලොව ගැනත් එයා පිළිගන්නවා. ඊළඟට එයා මවට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාක තියෙනවා, ඕපපාතික සත්‍යයන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දෘෂ්ටියට ආපු කෙනා, ඒ කියන්නේ සම්මාදිට්ඨියට පැමිණිච්ච කර්ම කර්මඵල විශ්වාස කරන මෙලෝ පරලෝ පිළිගන්න, ඊළඟට ඕපපාතික උපත පිළිගත්තා කියන්නේ එයා දිවියම් පිළිගන්නවා, බ්‍රහ්මයන් ගැන පිළිගන්නවා, අපාය ගැන විශ්වාස කරනවා. අකුසල් කරොත් මේ වගේ අපායවල උපදිනවා කියලා සංසාර ගමන ගැන, සතර අපාය ගැන පිළිගන්නවා. දැන් හිතන්න, අර කියපු දරුණු නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා කෙනෙක් කර්ම කර්මඵල විශ්වාස කරනවා නම්, පින්පව් විශ්වාස කරනවා නම්, තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා කියලා පිළිගන්නවා නම්, මෙලොව පරලොව පිළිගන්නවා නම්, දෙවියන් ගැන, බ්‍රහ්මයන් ගැන, අපාය ගැන, මේ ඕපපාතික උපත ගැන පිළිගන්නවා නම්, දැන් එයාට ඇතිවෙනවා සංසාර බය. මේ ඉපදෙමින් යන සසර ගමනේ, ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන බොහොම භයානකයි. අපායවල වලට වැටි වැටි
තමන් කරපු අකුසල් තමන් ගෙවමින් යන භයානක සංසාර ගමනක් තියෙන. මං කොහොම හරි මේ භයානක සසර දුකින් මිදෙනවා කියන දෘෂ්ටියට අදහසට ඔහු එතන දිනවා. අන්න ඒ තුල තමයි ලෞකික සම්මාදිට්ඨියේ අන්තිමට කතා කරන සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්න නම් උපකාර කරන දේ තමයි තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකේ ඉන්නවා කියලා එයා පිළිගන්නවා. එයා එතනදි තමයි බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ. ධර්මයේ පිළිගන්නවා, ශ්‍රාවක සංඝයා පිළිගන්නවා. අන්න ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අවබෝධයෙන් යුක්තව කර්ම කර්මඵල විශ්වාසයෙන් මෙලෝ පරලෝ පිළිගැනීමෙන් එයා තෙරුවන් සරණ යන්නේ. අන්න එතන ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලයි තෙරුවන් සරණ පිහිටන්න තියෙන්නේ. දැන් මේ භයානක සංසාර ගමන ගැන බියක් ඇති කරගත්ත කෙනා විමසනවා, මේ භයානක සසර ගමනින් මිදෙන්නේ කොහොමද? අන්න තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ඒ නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රඥ වහන්සේ ගැන අහන්න ලැබෙනවා. එහෙනම් මමත් මේ භයානක සංසාර දුකෙන් මිදෙන මාර්ගයේ පෙන්වන මගේ ශාස්ත්‍රවරයා හැටියට මම බුදුරජාණන් වහන්සේම පිළිගන්නවා කියන අදහසට ඇවිල්ලා අවබෝධයෙන්ම බුදුගුණ දැනගෙනම කර්ම කර්මඵල දැනගෙන මෙලෝ පරලෝ ගැන විශ්වාසයෙන් යුක්තව සසර දුකින් මිදෙන අරමුණින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඊළඟට එයා විමසලා බලනවා මේ භයානක සසර දුකින් මිදෙන වැඩපිළිවෙල මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපිට දේශනා කරා නිවන් මාර්ගය. මෙන්න මේ මාර්ගය අනුගමනය කරොත්, මේ ධම්මග අනුගමනය කරොත් මට මේ භයානක සංසාර දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙමනම් මේ භයානක සසර දුකෙන් මිදෙන මාර්ගයක් හැටියට, වැඩපිළිවෙලක් හැටියට මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම සරණ යනවා කියන දෘෂ්ටියට එනවා. අදහසට ඇවිල්ලා පිළිගැනීමට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියලා ඒ ධර්මයේ සරණ යනවා. ඊළඟට ඔහු විමසලා බලනවා මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵල ලැබපු අය හිටියත් මටත් මේක අනුගමනය කරොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. අන්න අතීතේ එක්කෙනෙක් දෙන්නෙක් 10-15 දෙනෙක් නෙමෙයි, ලක්ෂ ගණන් කෝටි ගණන් මේ ධර්මය අවබෝධ කරගෙන ඒ මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵල ලැබපු අය හිටියා. ඒ අය තමයි මේ නිවන් මගේ පෙරගමන් කරු. එහෙමනම් මමත් ඒ අය, ඒ ශ්‍රාවකයෝ ගමන් කරපු ඒ මාර්ගයේම ගමන් කරනවා කියන අදහසට ඇවිල්ලා ඒ මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවකයන් සරණ යනවා, සංඝං සරණං ගච්ඡාමි කිය. ඒ විදිහට ලෞකික සම්මාදිට්ඨියක පිහිටලා තෙරුවන් සරණ ගියා නම් අන්න එයා තමයි බුද්ධ ශාසනයකට අවබෝධයෙන් ඇතුල් වෙච්ච කෙනා. එයාට තමයි තුනුරුවන් ගැන සැබෑම සද්ධාවක් පිහිටපු කෙනා. පින්වතුනි, එහෙම නැතු දැන් සමහරු ඉන්නවා, අපි බෞද්ධයෝ, අපි බුදුන් සරණ ගියා, අපිත් හොඳ බෞද්ධ තමයි කියන. හැබැයි බෞද්ධකම තියෙන උපැන්න සහතිකයේ විතරයි. ඒ අරින්න මිලෝ පරලෝ පිළිගන්නෙත් නැහැ. මැරුණහම උපදිනවා කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. දෙවියන් කොයි දහපහම ඔය ඉන්නේ, ඔය වාහනවල යන්නේ, ඔය ලොකු මාලිගා හදාගෙන ඉන්නේ, ඔය ඉන්නේ දෙවියන් තමයි. හිඟන්න පෙන්නලා කියන ඕයිට වැඩෙන්න කොහෙද අපාය? ඔය තියෙන අපාය තමයි කියන මේ ඇස්පනා පිට තියෙන්නේ. ඔය ඇරෙන්න වෙන අපායක් නැහැ කියන. ඕපපාතික උපත පිළිගන්නේ, දෙවියන් පිළිගන්නේ, අප නිරේ පිළිගන්නේ, ප්‍රේත ලෝක පිළිගන්නේ නැහැ, මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ, කර්ම කර්මඵල ගැන විශ්වාසයක් නැහැ, දානීක විපාක ලැබෙනවා කියලා පින්පව් ගැන පිළිගන්නේ. හැබැයි නමට බෞද්ධ. එතකොට එවැනි අය බෞද්ධ නමෙන් හිටියත් ඇත්ත බෞද්ධයෝ නෙමෙයි. ඊය නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. එතකොට සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න නම් නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ලෞකික සම්මාදිට්ඨියට පැමිණිලා සම්මාදිට්ඨිය තුලයි තිසරණේ පිහිටන්නේ, තෙරුවන් සරණ යන්නේ. එහෙම තෙරුවන් සරණ ගිය කෙනා, ලෞකික සම්මාදිට්ඨියට පැමිණිලා තෙරුවන් සරණ ගිය කෙනාගේ ඊළඟ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි චතුරාරි සත්‍ය ගැන අවබෝධඥාන ඇති කරගෙන දුකෙන් මිදෙන එක. ඒ පිණිස තමයි තෙරුවන් සරණ ගියේ. එයා දැන් ඒ වෙනුවෙන් බණ අහනවා, ඒ වෙනුවෙන් සිල් රකින්නවා, ඒ වෙනුවෙන් සද්ධාව දියුණු කරනවා, ඒ වෙනුවෙන් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩමින් නිවන් මාර්ගයේ ගමන් කරන්න දවසින් දවස මහන්සි ගන්නවා, ධර්මාවබෝධි පැත්තට යනවා.
එහෙම ධර්මයේ දියුණු කරගෙන යනකොට එයා සද්ධානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනවා. එයා ඒ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා, සමත විදර්ශනා වඩනවා. එහෙම ධර්මයේ දියුණු කරලා එයා සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝවාන් වුණා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල සත්‍ය ඥානෙ ඇති කරගන්න. එයා දන්නවා දැන් එයාට මෙන්න මේකමයි සසරෙන් මිදෙන්න තියෙන මාර්ගය කියලා සත්‍යක් වශයෙන්ම අවබෝධය ඇති කරගන්න. හැබැයි සත්‍ය ඥානෙ ඇති කරගත්ත කෙනාට කළ යුතු දේවල් තියෙනවා. ඒ තමයි කෘත්‍ය දියුණු කරලා කෘතඥානි දක්වාම යන්නට ඕන. ඒ වෙනුවෙන් එයා තවදුරටත් සීල සමාධි ප්‍රඥා වඩමින් තමන් ධර්මාවබෝධයේ පිණිස ජීවිතයේ දියුණු කරගෙන කෘත්‍ය වඩලා සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. එයා තවදුරටත් මේ සීල සමාධි ප්‍රඥා වඩලා කෘත්‍ය සම්පූර්ණ කරනකොටම ඔහුට ඇති වෙනවා කෘතඥානෙ. ඒ තමයි චතුරාර්ය සත්‍ය ගැන තිපරිවට්ටන් ද්වාදසාකාරං හැටියටම පරිවර්තන තුනකින් ආකාර 12කින්ම අවබෝධ කරගන්නවා. සමගම යාගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා එයා විමුක්තියට නිවනටපත් වෙනවා. එයා උතුම් අරහත්ත්වයටපත් වෙනවා. අන්න එයා තමයි සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගෙන මේ සියලු දුකෙන් මිදිච්ච කෙනා. එතකොට ඔය මාර්ගයේ කරා යන්න නම් මුලින්ම අපි මිත්‍යා දෘෂ්ටිය හැටියට අඳුන ගන්නට ඕන. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට අඳුන ගන්නට ඕන. සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය හැටියට අඳුන ගන්න බැයි නම් එයා කොහොමද තෙරුවන් සරණ යන්නේ? එයා කොහොමද බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ? එයා කොහොමද සද්ධානුසාරී වෙන්නේ, ධම්මානුසාරී වෙන්නේ, ධර්මාවබෝධයක් කරා යන්නේ? ඒ නිසා ඔබ හිතන්න, අද බෞද්ධ නාමයෙන් හිටියත් වැඩි පිරිසක් තිසරණීවත් පිහිට ගන්න බෑ. ඇයි? ලෞකික සම්මාදිට්ඨිය නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කීවට බුදුහාමුදුරන්ට බණින්. අවස්ථාව ආපු ගමන් ධර්මයට ගරහනවා, තුනුරුවන්ට නින්දා අපහාස කරනවා. ලෙඩක් දුකක් හැදුනා සමහරුන්ට වැරදිකාරය බුදුහාමුදුරන්. තමන් දානයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ මේකෙන් රැස් වෙන පින නෙමෙයි. තමන් ප්‍රාර්ථනා කරන්නේ වෙන නොයේක් වැරදි මිත්‍යා දෘෂ්ටික අදහස්. ඒ නිසා අපි හිතමු කාට හරි ලෙඩක් හැදුනා කියලා. දැන් ඔබම හිතන්න, ඔබ ඇත්තටම තෙරුවන් සරණ ගියාද නැද්ද කියලා ඔබට ඔබ ගැන මැනගන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ලෙඩ වෙනවා. දැන් ලෙඩවීම කියන එක ආරි සත්‍යයක් නේ. ජාති පච්චය ජරා මරණ. ඉපදුනා නම් ඒකාන්තෙන් වයසට යනවා. ඒකාන්තෙන් ලෙඩ වෙනවා. මරණේ කරා ලං වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. හඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, දුක් විඳිනවා. මේක ලෝක සත්‍යයක්. ආරි සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක ඇත්තක්, මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. හැබැයි චතුරාර්ය සත්‍යයට අපි අවබෝධ කරන්න මහන්සි ගන්නෑ. ඒකට මල් පූජා කරනවා, වඳිනවා. අවබෝධ කරන්න ලැබීවා කියලා වැඳ වැඳ ඉන්නවා. හැබැයි ඒ ධර්මය අවබෝධ කරන්න මහන්සියක් ගන්නෑ. ඔය අතරේ අපිට කාට හරි gedara කෙනෙකුට ලෙඩ වුණා කියලා හිතන්. දැන් අපිට මතක් ඉන්නේ මේක ආරි සත්‍යයක් නේද? මේ දුකෙන් මිදෙන්න මහන්සි ගන්න ඕනේ නේද? ඉපදුනා නම් ලෙඩ වෙනවා කියන කාරණේ අපිට මතක් වෙන්නේ. අපි යනවා බෝධි පූජාවක් තියන. අපි යනවා එක්ක දිග කේන්දරේ බලන්න ගිහිල්ලා අපලයි කියලා දැනගෙන දැන් එක්ක දිගට බෝධි පූජා තියන. අපි බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න ලැබෙන්න කියලා නෙමෙයි. අපි ඉල්ලන්නේ දැන් ආර්ය සත්‍යක් වෙච්ච දේ වෙනස් කරලා දෙන්න. ලෙඩ වෙන එක නවත්තලා දෙන්න. මියා මැරෙන්න යනෝ මරණින් බේරලා දෙන්න. එතකොට සම්පූර්ණේ මාරි සත්‍ය වෙනස් කරන්න අපි ගිහිලා ඉල්ලනවා. දැන් අපි හිතමු අපි බෝධි පූජා පහක් හයක් තියාගෙන යනකොට ලෙඩා මැරුණා කියලා. දැන් ලෙඩා මැරෙනකොට අපිට මතක් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යද? ඉපදුනා නම් මැරෙනව නේද? ඒක මතක් ඉන්නේ. දැන් කේන්ති යනවා මෙච්චර බෝධි පූජා තිබ්බා කෝ අපිට බැලුවා. අච්චර පෞකාරයෝ යස අගේට ඉන්නවා. අපේ පවුලටමයි මේ හෙන ගෙඩි. මෙච්චර දන් දුන්නා, මෙච්චර පන්සලට උදව් කරා, ආයි බුදුන් අඳින්නේ. අන්න එහෙමයි ඉන්නවා. එතකොට දැන් බුදුහාමුදුරන්ට බණිනවා, තුනුරුවන්ට බණිනවා, බෝධියට බණිනවා, සමහරු ආගමත් අතහරිනවා. ඇයි? ආරි සත්‍යයක් තමන් බලාපොරොත්තුනේ බුදුන් ඇඳලා ආරි සත්‍යයක් වෙනස් කරන්න මිසක් ඒක සත්‍යයක් හැටියට අවබෝධ කරගන්න නෙමෙයි. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉන්න තාක්කල් ඔබට තෙරුවන් සරණ පිහිටන්නේ නැහැ.
වැඩි පිරිසක් බෞද්ධය හැටියට හිටියට තෙරුවන් සරණ ගියා කියලා පින්කං කරාට නියත මිත්‍යා දෘෂ්ටියම තමයි පින්කං කරන්න. ඒ නිසා ඔබ පින්කං කරන්න, ඔබ බෝධි පූජා තියන්න, බුදුන් වඳින්න, තුනුරුවන් වඳින්න, හැබැයි ඔබ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ලෞකික සම්මාදිට්ඨිය තුලවත් පින්කං කරන්න. එහෙම ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව පින් දහම් කරන කෙනා ඒ පින් දහම් කරන්න ගිහිල්ලා අකුසල් පුරව ගන්නේ නැහැ. එයා පින පිනක් හැටියට අකුසලයේ අකුසලයක් හැටියට අඳුන ගන්නවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට, මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට වෙන් කරලා හඳුන ගන්නවා. අන්න ඒ කෙනා තමයි සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය වෙන් කරලා අඳුනගෙන මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨියට පැමිණිලා ධර්මාවබෝධයේ කරා ජීවිතේ දියුණු කරගන්න. ඉතින් අපි හැම දෙනාම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත්, ධර්ම දේශනා කරපු අපිත්, ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනයක් මුණගැහිච්ච අවස්ථාවේ ඔබ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගෙන ඔබ හැම දිනාටම නියත මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් මිදිලා උතුම් වූ ධර්මයම අවබෝධ කරගෙන සම්මාදිට්ඨියම පිහිටලා සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගෙන සසර දුකෙන් මිදෙන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.